ஹாய் பாண்ட கப்பல ரஸ்நாயக யூடியூப் சேனல்லக்க நட கப்பல டிவி சேனல்லக்க ஆதரவு பிளிகண்டவா அது அப்ப கேண்டே அண்ணி கோமத ஞான ளமைவ பிரிமி ளமைவ நட பிரிமி ஞானுவ சாகித்ய கீதவல කොහොමද කිව්වේ කියලා පළවෙනි ගමු තොට ගමුවේ ශ්‍රී රාහුල හම්දුරෝ කියනවා සිසිව නැවුවන ඉඟ සුංග ගත හැකි මිටින නිසි පුලුල කුල රියසක යුරු තිසර තන දිසිරණලියේ වුරු සිරියුත් නෙපුරගෙන ඇසිපිය හෙලන පමණින් නොවති දෙවඟන කියලා කියනවා එහෙම කියලා කෝට්ටේ යුගයේ ශ්‍රී රාහුල හම්දුරෝ එහෙම කියපු එක ඊට පස්සේ කොළඹ යුගයේ දෙවන පරම්පරාවට එනවා කොළඹ යුගයේ කොහමද කවියෝ කිව්වේ ගෑනු ළමයි ගැන ඒගොල්ලෝ හරි නිකන් දැන් කැත විදියකින් තමයි බැලුවේ දඩ කාලේ කොල්ල කෙල්ල බලන්නේ කෑල්ල බඩුව කියලා වගේ ඒ වගේ කැත විදියකින් තමයි බල්ලා තිබ්බේ ඒ කොහමද කැත විදියකින් බල්ලා තිබ්බේ මට මතකයි කොළඹ යුගයේ දෙවන කවියෙක් මෙහෙම කියනවා ඇගේ තොල්පෙති රතු මිරිස්ස ඇගේ පියයුරු ටී බනිස්ස ඉතින් මේවා hina ගියාට ती बनी सोल्ट तम पेर सामान कल तिब्बे राहुल हाँ दुर्वागेट बर वचन दाल पड़ा शुक्र मुगट कल तिब्बे इलाके कोल बीगे तुंगणवधिवा कोल बीगे तुंगणवधि आवट बस खाताओं ओण विस्तर करे मे वहा स्टीरो टाइप सेवा नितरम खाताओ अंगदिहाई मे गोलो कवि हदलाई खबदावत खाताओ गणकील अर आर महाउसद पाड़ तुम आदि अर आर अमरा देवी ुंगारात्मक දුක්ඛදායකයි ඔබ්ජෙක්ටිව් ෆයි කරලා තමයි කියන්නේ නිකන් භාණ්ඩයක් විදියට දක්වලා තමයි කාන්තාවන් සමාන කරලා තියෙන එක දුකට කාරණයක් කොහොමද කියලා තියෙන්නේ අපි අහමු දැන් කෙහෙල් කඳන් යුගලක් මෙන් එකට බැඳ පහනක් වගේ ඒ දෙක මැද තබන ලද දැන් බලන්න කෙහෙල් කඳන් යුගලක් මෙන් එකට බැඳ. ඒ කියන්නේ කෙහෙල් කඳු දෙකක් කෙහෙල් කරු මෙව්වා ගස් දෙකක් වගේ එකට බැඳලා පහනක් වගේ මේ දෙක මැද තබනලද. මම කැත මං කියන්නේ ගස් සමාන කරලා හොඳයි අවුලන්නේ නැහැ. අපි තාව බලමු. කෙහෙල් කඳන් යුගලක් මෙන් එකට බැඳ පහනක් වගේ මේ දෙක මැද තබනලද. ඇයිගේ ඊතා පිය කරු වූ පෙදෙස බඳ දැක ගනු රිසින් කොතරම් අය සිටිනවද කියලා කොළඹගේ තුංගනවදී කියලා තියෙනවා. දැන් ඕක මෙහාට ආවට පස්සේ දැන් මේ දැන් යුගයක් තියෙනවනේ. දැන් යුගයේත් ඔය කාන්තාවෝ ගැන කියන්නේ ඔය ස්ටීරියෝටයිප්ස් විදියටම තමයි. ඒ කියන්නේ අපේ ගායිකාවෝ ඉන්නවා. ඒගොල්ලෝ සමහරලාට කියනවා මේ හාල් ගරන්නත් පුළුවන්, වතුරේ තියන්නත් පුළුවන්. ඇට පුනා වෙන්නේ නැතුව බතක් උයන්නම්. අර අතීත ඉඳන් අර අර කිව්වනේ කාන්තාවෝ ඉන්නේ මේ උයන්ඩ විතරයි ගෙදර වැඩ කරන්න විතරයි ළමයි බලා ගන්න විතරයි කියලා. ඉතින් අපේ මේ ගෞරවනීය දීපිකා ප්‍රියදර්ශිනී මහත්මියත් මං හිතන්නේ දීපිකා අක්ක තමයි මේ ඉතින් මේ නොදැනුත් භාවකින් හරි මේ කියනවා පොඩ්ඩක් මේ හාල් කරන්න පුළුවන් මට ළමයි මේවා කරන්න පුළුවන්. ඔව් ඒක ඉතින් හොඳයි. නමුත් පිරිමිය වගේ කිව්වනම් ඕක නිකන්. ඒ කියන්නේ පිරිමිය කිව්වනම් හාල් කරන්නත් පුළුවන් නංගි. විගාන හොදන්නත් පුළුවන් නංගි. දරුවට මේවා කරන්නත් පුළුවන් නංගි. ඊළඟට ඇට ගුණා වෙන්නේ නැතුව නිර්මල මම බතක් උයන්නම් කියලා කිව්වනම් තමයි ඔගේ පොඩි ගතියක් තියෙන්නේ. ඊළඟට අද කාලේ ගත්තොත් එහෙම වෙලඳාමේ වෙලඳකරණේ නැත්තම් මේ දැන්වීම වල පවා කාන්තාව ඔබ්ජෙක්ටිෆයි කරලා තමයි දාන්නේ. ඒ කියන්නේ බැටරියක් විකුණන්න හරි කියලා හකුලේ කොට ගැල්ලක් පෙන්නලා බැටරියක් දානවා. මේ වගේ මේ ඔබ්ජෙක්ටිෆයි කරනවා. ඉතින් මම මේ ගත්තේ සාහිත්‍යයේ අතීතේ ඉඳන් මේ වෙනකම් කාන්තාව ගැන ගොඩක් දාලා තින්නේ මේ ස්ටීරියෝටයිප්ස් විදියට. ඒකට ගොඩක් අඩුයි දාලා තිනවා. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලෝ තීන්දුව తీරන ක්‍රියාවලියේ ඉන්නවා. ඒගොල්ලෝ මාරයි. එහෙම කියන ඒවට වඩා ගොඩක් තින්නේ කාන්තාව නුණකරය ගන්නෙම රැප්ටි. කාන්තාව රොත්තක් ඉන්නවා. ඒ කියන්නේ පිරිමි නුණක් කර නැහැ වගේ. නැත්තම් ගෑනු වලේ හැඳිමිටේ වගේ. ඒකින්ද තමයි ගෑනු කිරිබොණ්ඩ ඕනේ. මේ දඬුවම වැඩි කර ගන්නවා වගේ. මේ ස්ටීරියෝටයිප්ස් මේවා. ඒ කියන්නේ දරුවෝ නලවන. ඒ හැම දෙයකටම දරුවන්ට ගොන් කිරි හරක් කිරි පොවන. හැම වෙලද දැන්නේ වලට මොකද දන්නවද? දැන් අරන් තියෙන්නේ. ගොඩක් වෙලාවට තාත්තා කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක්. ඊළඟට තමයි ගොඩක් අපේ රෙඩි සෝදන ඇඩ්ස් තියෙනවා. රෙඩි සෝදන ඇඩ්ස් වලටත් ගොඩක් ගන්නේ කාන්තාව විතරයි. ඇයි? පිරිමි අපේ රෙඩි හොදන්නේ නැද්ද? අන්නේ ප්‍රශ්නේ තියෙනවා. ඒකින්ද මම මේ
සාහිත්‍ය කලා කටයුතු කරන සිළු දෙනාගේ විල්ලා සිටිනවා මේ වගේ අරුළු බුරුළු නැතුව බොරු ස්ටීරියෝටයිප්ස් දාන්නේ නැතුව දැන් කාලේ වෙනස් තාලේ අලුත් හැමෝටම නිදහසේ වැඩ කරගන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් ඊළඟ සින්දු බින්දු ඊළඟට චිත්‍රපටි ටෙලි නාට්‍ය ඒව ගොඩක් භාවිතා කරන්න කියලා නැත්නම් මෙව්වා ඉගෙනගෙන මෙව්වා බලලා අපි හිතනවා කොල්ලෝ මෙහෙමමයි ඉන්න ඕනේ කෙල්ලෝ මෙහෙමමයි කියලා එහෙම නෙමෙයි අපි ඔක්කොම एक विधियाट लास्ट हेदेमु आई बॉट वसनावन मगे यूट्यूब चैनल के सब्सक्राइब कर कपिल टीवी नवता थामू मामी इंस्टाग्राम के फेसबुक के जय वे वाश